යුක්‍රේන හමුදාවේ ප්‍රතිප්‍රහාරය තව දුරටත් ප්‍රමාද වෙන බව යුක්‍රේන ජනපති විලද්මීර් සෙලෙන්ස්කි පවසනවා. යුරෝප ගුවන්විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් යුක්‍රේන ජනපතිවරයා කියා සිටියේ තව දුරටත් බටහිර ආයුධ ගබඩා කිරීමෙන් පසු මෙම තීරණාත්මක ප්‍රහාරය ආරම්භ කිරීමට නියමිත බවයි. මෙම ප්‍රතිප්‍රහාරය ආරම්භ කළ පසු අතරමඟදී නවතා දැමීමට යුක්‍රේනය සෝදානම් නොමැති බව මෙම සාකච්ඡාව තුළ ප්‍රකාශ කළා. මේ අතර යුක්‍රේනය වෙත ස්ටෝම් ෂැඩෝ වර්ගයේ දිගුදුර ක්‍රූස් මිසයිල් ලබා දීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා. කිලෝමීටර් 300ක දුරක් දක්වා පහර දිය හැකි මෙම මිසයිල් මේ වන විටත් යුක්‍රේනය වෙත යොමු කරමින් පවතින බවයි ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් රුසියාව අනතුරු අඟවා තිබියදී එය නොතකා මෙම මිසයිල් ලබා දෙන බවයි දන්වා තිබුණේ. මේ අතර යුක්‍රේන හමුදා වාර්තාවක් තුලින් කියා සිටියේ නැගෙනහිර යුක්‍රේනයේ බක්මූට් නගරය ආශ්‍රිතව මේ වන විට සාර්ථක යුක්‍රේන ප්‍රහාර සිදුවන බවයි. ගත වූ දිනේ සිට එල්ල කරන යුක්‍රේන ප්‍රහාර මගින් නගරයේ දකුණු සීමාවේ රුසියානු හමුදා සතුව පැවති භූමි කලාපයක් අත්කර ගැනීමට සමත් වූ බව දැනුම් දී තිබෙනවා. මේ දක්වාම නගරයේ බහුතර කොටසක් වැග්න කොළි හමුදා පාලනය කරන අතර ගැටුම් හේතුවෙන් දෙපාර්ශ්වයටම හානි සිදුවන බවයි නිවේදනය කළේ. මේ අතර වැග්න කොළි හමුදා ප්‍රකාශ කළේ බක්මූට් නගරයේ සිය පාලන කලාප වෙත මහා පරිමාණ ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්‍රේන හමුදා උත්සාහ දරමින් පවතින බවයි. ගත වූ පැය 24ක කාල සීමාව තුළ නගරය වෙත අකණ්ඩ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බව දැනුම් දී තිබුණා. රුසියානු හමුදාවේ බ්ලොග් අඩවි මගින් ප්‍රකාශ කළේ අවුඩියෝකා නගරයට ආසන්න ක්‍රමයන්කා ගම්මානය රුසියානු හමුදා විසින් අද දිනය තුළ අත්කරගත් බවයි. වේදක්වා මාස කිහිපයක කාලයක් මෙම ගම්මානය රුසියානු හමුදා විසින් දිශාවන් තුනකින් වටලා පැවති බවද හෙළි කර තිබුණා. මෙහිදී රුසියානු හමුදා එල්ල කළ අවසන් ප්‍රහාරය සමග ක්‍රමයන්කා ගම්මානය අතහැර යුක්‍රේන හමුදා පසුබැස ගිය බවයි ප්‍රකාශ කළේ. මේ වන විට සැපොරිසියා කලාපයේ ක්‍රියාත්මක ගැටුම් සමග සැපොරිසියා න්‍යෂ්ටික බලාගාරයේ කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කලාපයෙන් ඉවත් කරන බව රුසියානු හමුදා විසින් හෙළි කර තිබෙනවා. සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කරන අතර ඕනෑම මොහොතක කලාපයේ ගැටුම් උත්සන්න විය හැකි බවයි දන්වා තිබුණේ. බලාගාරයට ප්‍රමාණවත් සේවකයන් නොමැති වීම මත හදිසි අවස්ථාවකදී අවදානමක්ද මතුවිය හැකි බව යුක්‍රේන රජයේ න්‍යෂ්ටික පරිපාලනය විසින් දැනුම් දී තිබෙනවා. මේ අතර රුසියාවේ බෙල්ගොරෙඩ් සහ බ්‍රයන්ස් නගර වෙත යුක්‍රේන හමුදා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට තැත් කළ බව බෙල්ගොරෙඩ් නගරයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා. මෙහිදී යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර වලක්වා පවතින අතර නිවාස කිහිපයකට පමණක් හානි සිදුව පවතින බවයි ප්‍රකාශ කළේ. ෆ්‍රාන්ස් නගරය වෙත එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරය නගරයේ පරිපාලන ගොඩනැගිල්ල වෙත එල්ල වූ බව දැනුම් දී තිබුණා. දෛනික වාර්තාව තුළින් රුසියානු හමුදා ප්‍රකාශ කළේ ඩිනිප ගංගා වාසන්න යුක්‍රේන හමුදා නව මෙහෙයුම් මේ වන විට සීමා කර පවතින බවයි. කලාපයේ රුසියානු හමුදා ආරක්ෂාව තර කර පවතින අතර නෝවා කකෝවා වෙත එල්ල වූ යුක්‍රේන ප්‍රහාර මේ වන විට නවතා දමා පවතින බව ප්‍රකාශ කළා. මෙහිදී හඳුනාගනු ලබන යුක්‍රේන මර්මස්ථාන වෙත රුසියානු ගුවන් ප්‍රහාර අකණ්ඩව සිදුවන අතර KA-52 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මේ සඳහා යොදවා පවතින බවද දැනුම් දී තිබෙනවා. ඊසාන දිග යුක්‍රේනයේදී එල්ල කළ ප්‍රහාරයක් මගින් යුක්‍රේන හමුදා පතරම් ගබඩා දෙකක් දිනය තුලදී වනසා දැමීමට සමත්ව පවතින බවයි රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ සඳහන් කළේ. මේ වන විට ගුවන් නිරීක්ෂණ මගින් යුක්‍රේන හමුදා චලනයන් හඳුනා ගනිමින් ප්‍රහාර සංඛ්‍යාව වර්ධනය කර පවතින බවද හෙළි කර තිබුණා.
ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අද ප්‍රකාශ කළේ යුක්‍රේන යුද්ධය දුෂ්කර වුවද මේ දක්වා රුසියාව දෙවැන්ත ජයග්‍රහණ කිහිපයක් ලබා පවතින බවයි. මෙහිදී රුසියාවට ඇඳාගනු ලැබූ කලාප 4 කිසිදා යලි යුක්‍රේනයේ සමග සම්බන්ධ නොවන අතර මෙය සාමය සඳහා තීරණාත්මක කොන්දේසියක් ලෙසද නම් කර තිබුණා. මෙහිදී රුසියාව යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා නේටෝව සැබෑ නොවන සිහිනයක් දකින අතර මේ සඳහා යුක්‍රේනය භාවිත කරමින් පවතින බවයි කියා සිටී. මේ අතර රුසියානු ජනපති විලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ලෝකයේ කිසිදු රාජ්‍යයක් ධෛර්යමත් නොවනු ඇති බවයි ක්‍රෙම්ලිනේ ප්‍රකාශකවරයා සඳහන් කළේ. ලෝකයේ විශාලතම රාජ්‍යයක් සහ ලෝකයේ දෙවැන්තම න්‍යෂ්ටික බලයක් වන රුසියාව සිය ජනපතිවරයා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම අවේ භාවිත කිරීමට සෝදානමින් පසුවන බවද ප්‍රකාශ කළා. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ වරින්තු මත යම් රාජ්‍යයක් රුසියානු ජනපතිට එරෙහිව කටයුතු කරනු ලැබුවොත් නිසැකවම එම රාජ්‍යයේ ඉරණම තීරණය කරන බවයි දිමිත්‍රි පෙස්කොව් කියා සිටී. යුක්‍රේන යුද්ධය සඳහා දීර්ඝ කාලයක් ගත විය හැකි අතර එමගින් අවසන් ප්‍රතිඵලයට බාධාවක් මතු නොවන බව දැනුම් දී තිබුණා. මේ අතර නේටෝ හමුදා ප්‍රධානියකු වන රොබ් බටලි කියා සිටී යුක්‍රේන රුසියානු යුද්ධයේ තීරණාත්මක සමය නොදුරේම එළඹෙන බවයි. මෙහිදී දෙවැන්ත මට්ටමේ නුපුහුණු රුසියානු හමුදාව සමග බටහිර දියුණු මට්ටමේ ආයුධ සහිත පුහුණු කුඩා යුක්‍රේන හමුදාවක් සටන් කරනු ඇති බවයි ප්‍රකාශ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.